महानुवर प्रदेश लसन कैदल अदापि कोलंबावट हिटियत अदापि लसन कैदल मे कैदल सुंदर मे पै पुरावट मापित पुरवा मे कैदल वास्तु विद्यात्मक दायक लबादुन्ने ओगलंट फलपुरदु वास्तु विद्या अभी ओहुगे निवास मीट इसलैदेन ओगलंट गेन ए वरलत वास्तु विद्याज्ञ आनंद हेरा वास्तु विद्यात्मक मूल धर्मानु आनंद अभी तक इसलाम कथा करा मैं निम्न से योदा करता वास्तु विद्यात्मक मूल धर्म क्या ना सुबह दर्शन ना अधूरे में क्या मति वास्तु विद्या के न मूल के बटिया कथा करा ना वास्तु विद्या में क्या ने मूल धर्म में अन गणना आवा विविध तेमा वन उससे अपने रुचिकत से टा अनुभव हैडा कसा के ही ඉතින් වාස්තු විද්‍යාත්මක නිර්මාණ ක්‍රීමේදී අපිට අපි ගොඩාක් වාස්තු විද්‍යාඥයන් හැටියට මූලධර්ම ගණනාවක් භාවිතා කරනවා. එහිදී එම මූලධර්මයන් අපගේ සේවාදායකයාගේ රුචිකත්වයට අනුව කොහොමද නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න කියන එක තමයි වාස්තු විද්‍යාඥයාගේ කාර්යභාරය. ඉතින් මෙම නිවස ගැන අපි කතා කරන මෙම නිවසත් එවැනි විශේෂ තේමාවක් ඔස්සේ විශේෂ මූලධර්ම ඔස්සේ අපි නිර්මාණය කරපු එක. මෙම නිවස अभी अपने मूलधर्म उन्हें ट्रांसिट होम की नवायता ना कि मुकदम मगे सेवादायक है विदेश जीवक अहू दिदनाम श्रीलंका वोट फैमिली मस तुनकट सरिया सत्या लेखा मेहिंद थिंक यही अभी ट्रांसिट होम के संकल्पे पावचीकरण निर्माण की एक एक विधि की मेरू एक अभी गेस्ट हाउस तम थानायम मैंने निर्माणात्मक बहुत अतुलत करना मकद मे सेवादायक विशेष मेम निवस निमाडु घातकनी निमाडु घातक नमस्ता ओहूट आवाश निदहस सह ओहुगे कार्यभार अंगे तौरव ओह गतकराऊ सतिकीपे निदहसे सुवसे जीवत्तीम सुसु परिसरयात् तनिमतमाय मेम मेवनी निर्माण क्रिमेदी अपगे तेमा वन इतिंग मेहिदी अपि विशेषम सारका बलनवा अपगे सेवादायकयागे रुचिकत्वे निवसक तम सेवादायकयागे आवश्यकतावेट अनुव तमाय निर्माणे वेन्नोने आनंद कोहमत मे निवस तमंगे सेवादायक अवश्य विद्यट निर्माण करे मुकद ओहुतम मेम निवसे गतकराने सह ओहु मेम निवस टेन्ने ओहुगे सीतंगी परिधि मेहि जीवत्ते इतिन मेहिदी अभी बहुविट अभी तीर्ण कर्म सेवादायक आगे कमेत्तट मूलतनक देन ओहुगे हंगीम कुमग्द ओहुगे आशावन कुमग्द ओहु कमति वर्णयान सह ओहुगे रुचिकत्व කුමනාකාරයේ නිර්මාණයක් ද යන්න අපි මෙහිදී එකතු කරලා ඔහුගේ රුචිකත්වයට හරියන ලෙස අපි නිර්මාණාත්මක ඉදිරිපත් කරනවා. ඉතින් මාගේ සේවාදායක ගැන කියන්න කැමති සේවාදායකයා සහ ඇය දෙදෙනාම විදේශ රටක වාසය කරන්නේ. ඔවුන් කාර්යබහුල දිව්‍යවතා ගෙවන අය. ඉතින් ඔවුන් මට මුලින්ම හමුවෙද්දී කිව්වේ මෙම නිවස ඔවුන්ට ඇවිල්ලා නිදහසේ දවස් දෙකක් ඉඳලා යන්න පුළුවන් තැනක් ලෙස නිර්මාණය කරන්න කියලා. මෙහිදී මම ඉදම වුන් තෝරාගෙන තිබුණ මහම්මෝඩ පැමිණෙන විටදී මගේ අරමුණ උනේ මෙම නිවස හැකිතාක් දුරට උන්ට නිශ්ශබ්දව නිදහසේ ඉන්න පුළුවන් තැනක් කරන්න. නමුත් මෙම අපේගේ භූමිය පිහිටා තිබෙන්නේ ප්‍රධාන මාර්ගයක් අසලමයි. එම නිසා අය ഘോഷාකාරී භවින් යුක්තයි. නිතරම වාහන හිමි යන එම නිසා කොහොමත් ශබ්ද වලින් වෙන බාධා වැඩි. එම නිසා මම මෙම නිවස නිර්මාණය කිරීමේදී මූලිකතනක් දුන්නා ශබ්ද ගේ ඇතුළට එන එක වළක්වා ගන්න. ඒ කියන්නේ අපේ පාර පැත්තේ එහෙම නැත්නම් පාරට මූණ දෙන බිල්ඩින් අපේ නිවසේ පාර පැත්තේ මූණක පුළුවන් තරම් විවෘත අවකාශය නඩු කරන්න. ඒ කියන්නේ පාරෙන් එන ශබ්දයේ දූවිල්ල සහ අනෙකුත් දේවල් ගේ ඇතුළට නොවන ලෙස නිර්මාණය කිරීම ගේ ඇතුළේ වෙනම පරිසරයක් නිර්මාණය කිරීම. මෙම ඉඩම කුඩා ඉඩමක්. ඒ කියන්නේ පර්චස් 8ක් විතර වගේ තිබුණ ඉඩමක් මුලදී. ඉතින් මෙම නිවසේ
ඔවුන්ගේ බ්‍රීෆ් එක එහෙම නැත්නම් අවශ්‍යතාවයන් මෙම ඉඩමට ගොනු කරන එක තමයි මාගේ අරමුණ වුණේ. ඉතින් ඔවුන්ට තිබුණේ පොඩි අවශ්‍යතාවයක්. ඒ කියන්නේ ඔවුන් මුලදී මට කිව්වේ පොඩි මේක ට්‍රාන්සිට් හෝම් එකක් මුලදී කිව්වා වගේ. ඉතින් එහිදී අවශ්‍ය වෙන්නේ කුඩා කාමර ගානක්. ඒ කියන්නේ අවශ්‍යතාවයන් ගොඩාක් අඩුයි. මොකද ඔවුන් දවස් දෙක තුනයි සතිය දෙකයි මෙහි ජීවත් වෙන්නේ. ඉතින් එම නිසා ඒට ගැළපෙන කුඩා නිවසක් නිර්මාණය කිරීම තමයි මෙහිදී අරමුණ. ආනන්ද මේ නිවස හඳුන්වන්නේ ට්‍රාන්සිට් හෝම් එකක් කියලා. මොකද ආනන්ද මේ නිවසට යොදාගත්ත තේමාව? විශේෂයෙන්ම අපි ට්‍රාන්සිට් හෝම් කියන කන්සෙප්ට් එක තේමාව යටතේ අපි නිර්මාණය කරද්දී අපි මූලිකව සලකා බලනවා මෙහි වියදම අඩු කිරීම. මොකද මේක අපි තාවකාලික නිවසක් වගේ. ඒ කියන්නේ මෙහි ඇවිල්ලා ඉඳලා යන එක. ඉතින් ගොඩාක් වියදම් කරන එක මෙහි අඩු කරන්න ඕනේ. ඒ වගේම නිදහස් පරිසරයක් ඇති කිරීම සහ මේ ඇතුලේ තියෙන අන්තර්ගත එහෙම නැත්නම් බඩු භාණ්ඩ ගෘහ භාණ්ඩ සහ ඇතුලේ තියෙන අවකාශවල ප්‍රමාණය අඩු කිරීම සහ එමගින් කුඩා නිවසක් නිර්මාණය කිරීම. ඇත්තරම මේ සේවදායකයාගේ අවශ්‍යතාවය වුණේ කුඩා නිවසක්. ඔහුට අවශ්‍ය වුණේ කාමර තුනක් සහ නාන කාමර දෙකක් සහ පොදු නාන කාමරයක් සහිත කුඩා නිවසක්. එහිදී අපි පැන්ට්‍රිය සාලය සහ කෑම කාමර යන සියල්ල එක අවකාශයක් ලෙස නිර්මාණය කිරීමට තීරණය කළා. මොකද කුඩා ඉඩමක් සහ කුඩා අවශ්‍යතාවයක් තියෙන ඉතින් කුඩා ඉඩම තුළ අපි මේ කුඩා අවශ්‍යතාවයන් මේ ගොනු කිරීම තමයි කරේ. මෙහිදී අපි මෙම නිවසේ ඇතුළත් කරා ගරාජයක් මා ඉටරටිව් දේවල්ට අමතර ගරාජය සහ මොකද මෙහි හැමදාම අපේ ගෙදර බලා ගන්න කෙනෙක් වාසය කරන අපි කියන එක මේජ් රූම් එකක් අපි අන්තර්ගත කරා සහ ඔහුට සෙපරේට් ඔහුට වෙනම පාවිච්චි කරන්න පුළුවන් වැසිකිළියක්. ඉතින් මොකද මේම නිවසේදී වැඩිපුර කාලය ගත කරන්නේ මෙහි ගෙදර බලා ගන්න මෙහෙකරු එහෙම නැත්නම් ගෙදර අපි කියන මේජ් ගෙදර බලා ගන්න කියලා. ඉතින් එයාට මෙම ගෙදර ඇතුළත් නොවී වෙනම ගෙදර වටේ ඇවිදීමට හැකි වෙන පරිදි මේ නිර්මාණය කිරීමේදී මේ මූලිකව අපි සලකා බැලුවා. විශේෂයෙන්ම අපි ට්‍රාන්සිට් හෝම් කියන තේමාව යටතේ අපි නිර්මාණයක් කිරීමේදී අපි විශේෂයෙන්ම එහි සලකා බලනවා එහි මේන්ටෙනන්ස් එහෙම නැත්නම් නඩත්තු කටයුතු පිළිබඳව. මොකක් නිසාද ගෙදර හිමියන් නිතර මෙහි වාසය කරන්නේ සමහරට මාස දෙක තුනකට සැරයක් විතර තමයි මෙහි ඇවිල්ලා යන්නේ. එවැනි අවස්ථාවලදී මෙහි නඩත්තුව විශේෂයෙන් වැදගත් වෙනවා. මොකද නඩත්තු කිරීම පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේන්ටෙනන්ස් අඩු නිවසක් නිර්මාණය වෙන්න ඕන. එම නිසා පුළුවන් තරම් අවකාශවල සරලභාවය සහ පිරිසිදු කිරීමේ පහසු බව. ඒ වගේම දූවිල්ල සහ ස්වභාවික උපද්‍රවවල හානි අවම කිරීම වැනි දේවල් විශේෂයෙන් වැදගත් වෙනවා මෙවැනි ට්‍රාන්සිට් හෝම් කන්සෙප්ට් එක යටතේ අපි නිර්මාණයක් කිරීමේදී. ඒ වගේම අපි මෙවැනි නිවසක් කරද්දී හුඟක් විශේෂයෙන්ම මූලික තැනක් දෙනවා අපේ දැන් අපි ගෙදර නිතර අපි තියලා තියෙන අපේ මෙහෙකරුවා. එහෙම නැත්නම් අපි මේජ් කියන එයාව මෙම ගෙදර නඩත්තු කටයුතු වලට අපි පිටින් එයාට යෑමට හැකි වෙන පරිදි නිර්මාණය කරන වගේම මෙම නිවස අපි මූලිකවම අපි තීරණය කරගත්ත නිවස නිර්මාණය කිරීමේදී ගෙදර අගුණ දැම්මාට පසු මෙහෙකරුට රිසිසේ නිවස වට යෑමට හැකි වෙන පරිදි නිර්මාණය කිරීම සහ ඔහුට වෙනම ගෙදර පෞද්ගලිකව ජීවත් වීමේ හැකියාව ලබා දෙන්න අපි තීරණය කරා. සහ දැන් මෙවැනි ට්‍රාන්සිට් හෝම් තේමාව යටතේ නිර්මාණයක් කිරීමේදී අපි මූලිකවම පෙර කී වගේම අපගේ සේවාදායකයාගේ ෘජිකත්වයට මූලික තැනක් දෙනවා. ඉතින් මෙහිදී අපි මුලින්ම අපි නිගමනය කරගත්තා මේ නිවස නිර්මාණය කිරීමේදී මොන වගේ ෂේප් එකක නිවසක්ද. මොකද අපේ සේවාදායක යුවළ ජීවත් වෙන්නේ විදේශ රටක. ඔවුන් විශේෂයෙන්ම අපි කියන ඒවා ලක්ෂරි ෆිනිෂර්ස්. එහෙම නැත්නම් නඩත්තුව පහසු හොඳ නිමාවන් වලට යන්න කැමති. එම නිසා මෙම නිවස නිර්මාණය කිරීමේදී අපි විශේෂයෙන්ම යොදාගත්ත මූලිකව අපි මූලික මුල්තැනක් දුන්නේ හොඳ ඩියුරබල් ෆිනිෂර්ස් වලට යන්න. ඉතින් එමගින් නඩත්තුව ගොඩාක් අපිට අවම කරගන්න පුළුවන් සහ කල්පවත්ම වැඩි. ඒ වගේම ඉක්මනින් පිරිසිදු කිරීමට හැකි වෙන පරිදි අපි මේ ටයිල් තේරීමේදී සහ අනිකුත් දැව වර්ග පාවිච්චි කිරීමේදී එවාගේ කල්පවත්ම උපරිම වෙන අයුරු නිර්මාණය කිරීම සහ පිරිසිදු කිරීම පහසු නැති අපි නිර්මාණ කිරීමට අග බලා ගත්තා.
නිවස තවත් තොරතුරු ගොඩක් තියෙනවා කතා කරන්න. හැදැල්ලෙන් විරාමයක් අරන් නිවසේ ඇතුළට ගිහිල්ලා ඇතුළේ විස්තර කතා කරමු.